ஹாய் புவன், திருவான் சரணாய். பிரிவின தகம் பாசல பாசல பக்கி யூடியூப் நாலு காவத்துலின் தகம் பாசல அவசான விபாக பாடம் ஹா பிரஸ்னோத்தர சாக்சாவ சிது கரமின் சிரின்னு பௌத்த சாஸ்கிருத்திய பொத்தட்ட அதாலவ தேவனி பாடமே ஹாய் வெனி கொடசாய் மே விதியட சாக்சா கரான்னி பௌத்த சாஸ்கிருத்திய பொத்தே එක කොටසක් තමයි සිවුරු හැඳීම හා පෙරවීම කියන මාතෘකාව විස්තර මේ කොටසට අදාළව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ විසින් සිව්පසයේ මුල් තැනදී ඇත්තේ සිවුරටය. සිව්පසය අපි මීට කලින් පාඩම්වලදී සාකච්ඡා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සිව්පසය අතරින් මුල්ම තැන දීලා තියෙන සිවුරට. පිණ්ඩපාතයේවත් ආහාරයට ලැබී ඇත්තේ දෙවැනි තැනයි. පිණ්ඩපාතයට එහෙම නැත්නම් ආහාරයට ලැබිලා තියෙන දෙවෙනි තැන. ගිහි සමාජයේ මූලික අවශ්‍යතා සඳහන් වන්නේ ආහාර, ඇඳුම්, පැළඳුම්, ගෙවල් දොරවල්, බේත් හේත් යන අනුපිළිවෙලටය. ගිහි සමාජයේ මූලික අවශ්‍යතා විදිහට සඳහන් වෙන කොටසක් තියෙනවා ආහාර, ඇඳුම්, පැළඳුම්, ගෙවල් දොරවල්, බේත් හේත් යන අනුපිළිවෙලට තමයි දැක්වෙන්නේ. ආහාර අවශ්‍යයි, ඇඳුම් පැළඳුම් අවශ්‍යයි, ගෙවල් දොරවල්, බේත් හේත් අවශ්‍යයි. මිනිසා සමාජ සත්වයකි. මිනිසා සමාජ සත්වයෙක්, සමාජයේ ජීවත් වෙන සත්වයෙක්. ශීලාචාර මිනිසා ආහාර සපයා ගැනීමට සමාජයට නැත්නම් එළිමහනකට යා යුතුය. ආහාර සපයා ගැනීම සඳහා මිනිසා සමාජ සත්වයකි. ශීලාචාර මිනිසා ආහාර සපයා ගැනීමට සමාජයට නැත්නම් එළිමහනකට යා යුතුය. ඒ සඳහා ඔහුට මුලින්ම අවශ්‍ය වනුයේ ඇඳුමයි. ආහාර පාන ලබා ගැනීම සඳහා එළියට ගමන් කරන්නට පළවෙනියටම අවශ්‍ය වෙන්නේ ඇඳුම. භික්ෂුන් වහන්සේ යැපෙන්නේද පිණ්ඩපාතේ. පිණ්ඩපාතේ වැඩම කරලා භික්ෂුන් වහන්සේලා යැපෙන නිසා ඒ සඳහා උන්වහන්සේ සමාජයට යා යුතුය. සමාජයට වැඩම කරන්නට ඕන. එබැවින් බුදුරජාණන් වහන්සේ විසින් චීවරයට මුල් තැන දීම සදාචාරාත්මක මෙන්ම බුද්ධිමත් නිගමනයකි. සිවුරට මුල්ම තැන දීලා තියෙන එක සදාචාරාත්මක ඉගැන්වීමක්, සදාචාරාත්මකයි, බුද්ධිමත් නිගමනයක්, බුද්ධිමත් තේරීමක්. භික්ෂුවගේ සිවුරු කට්ටලයට තුන් සිවුරක් ඇතුළත්. අන්තරාවාසක තුන් සිවුරක් ඇතුළත් වෙනවා. අන්තරාවාසක, උත්තරාසංග හා සංඝාටිය කියලා. තනිපට සිවුර, දෙපට සිවුර සහ අඳන කඩේ. සාමාන්‍ය විවාහයේ හඳුන්වනු ලබන්නේ අඳනය, තනිපට සිවුර හා දෙපට සිවුර යන නම් වලිනි. අඳනය, අන්තරාවාසක, උත්තරාසංග, සංඝහටිය කියලා තුනක් තියෙනවා භික්ෂුන් වහන්සේලාගේ චීවරේ. මේක සාමාන්‍ය ව්‍යවහාරයේදී පාවිච්චි වෙන්නේ අඳනය, තනිපට සිවුර, දෙපට සිවුර කියන නම් වලින්. අඳනය, තනිපට සිවුර, දෙපට සිවුර. අඳනය, තනිපට සිවුර, දෙපට සිවුර කියලා චීවරයේ කොටස් තුනක් පවතිනවා භික්ෂුන් වහන්සේලාගේ. අන්තරාවාසක, උත්තරාසංග, සංඝහටි කියලත් මේක ශාසනික විවාහයේ තුල බහුලව පාවිච්චි වෙනවා. අඳනය හා තනිපට සිවුර සාමාන්‍යයෙන් පන්සලේ භාවිතය සඳහායි. අඳනය සහ තනිපට සිවුර. අඳනය සහ තනිපට සිවුර භාවිත කරන්නේ සාමාන්‍යයෙන් පන්සලේ විහාරස්ථානයේ වැඩවාසය කරනකොට. විහාරයෙන් පිට යන කල්හි දෙපට සිවුර භාවිත වෙයි. දෙපට සිවුර පාවිච්චි කරන්නේ විහාරස්ථානයෙන් එළියට වැඩම කරන, බැහැරක වැඩම කරන අවස්ථාවේදී. සිවුරු හැඳීම හා පෙරවීම පිළිබඳව බුදු සසුනේ මනා සැලකිල්ලක් දක්වනු ලැබේ. සිවුර හැඳීම සහ පෙරවීම පිළිබඳව මනා සැලකිල්ලක් දක්වනවා සම්බුද්ධ ශාසනයේදී. මේ පිළිබඳව සේකියා සිකපද හතරක් පනවා ඇත්තේ සිවුරු හැඳීම සහ
පෙරවීම පිළිබඳව ශික්ෂාපද හතරක් පනවලා තියෙනවා සේකියා ශික්ෂාපදවල. පරිමණ්ඩලාකාරව සිවුර අඳනේ හැඳිය යුතුය යනු පළමු ශික්ෂාපදයයි. පරිමණ්ඩල නිවාසය සාමීති සික්ඛාකරණී. පරිමණ්ඩලාකාරව සිවුර අඳනේ හැඳිය යුතු යනු පළමුණු ශික්ෂාපදේ. තැන් තැන්වලින් උස් පහත්ව නොසිටිනා ලෙස එක් මට්ටමකට අඳනේ හැඳිය යුතු බව ඉන් අදහස් කෙරේ. තැන් තැන්වලින් උස් පහත්ව නොසිටින විදිහට තැනින් තැනින් ඉස්සිලා පහත් වෙලා ඒ විදිහට නැතිවෙන්නට සිවුරු අඳන හැඳිය යුතුයි කියන එක තමයි පරිමණ්ඩලාකාරව සිවුර අඳනේ හැඳිය යුතුයි කියන පළවෙනි ශික්ෂාපදයෙන් පළවෙනි සේකියා ශික්ෂාපදයෙන් කියන්නේ. තැන් තැන්වලින් උස් පහත්ව නොසිටිනා ලෙස එක් මට්ටමකට අඳනේ හැඳිය යුතු බව ඉන් අදහස් කෙරේ. අඳනේ හැඳිය යුත්තේ උඩින් නාභිය පටන් පහතින් දෙදණ මඩල වැසෙන පරිද්දෙනි. අඳනේ අඳින්නට ඕන පිළිවෙල තමයි අඳනේ හැඳිය යුත්තේ උඩින් නාභිය පෙකණිය දක්වා පහතින් දෙදණ මඩල වැසෙන පරිද්දෙන්. දෙදණ මණ්ඩල දනිස් දෙක වැසෙන ආකාරයෙන් දනිස් දෙකට පහලින් හැඳිය යුතුයි. දනහිස් පහත කෙන්ඩා ප්‍රදේශයේ අඟල් 8ක් වත් අඳනෙන් වැසීම අවශ්‍යය. කෙන්ඩා ප්‍රදේශයේ දනහිස් වලට පහතින් තියෙනවා කෙන්ඩා. ඒ කෙන්ඩා ප්‍රදේශයේ අඟල් 8ක් වැසිය යුතුයි භික්ෂුන් වහන්සේ නමක් අඳනේ ඇඳට පස්සේ. කෙන්ඩා දික්වේ නම් හෝ වසාගත යුතු වන කැලැල් වන කැලැල් ආදිය පාදවල තිබේ නම් හෝ ඒවා සෑහෙනසේ අඟල් වැසනසේ අඟල් 8කටත් වඩා පහත් කොට අඳනේ ඇඳීම සුදුසුය. කෙන්ඩා සමහර අයගේ කෙන්ඩා දිගයි. එහෙම නැත්නම් වන කැලැල් තුවාල කැලැල් වෙච්ච අවස්ථාවන් කකුල්වල තියෙනවා නම් තමන්ගේ කකුල් වල තියෙනවා නම් ඒව වැහෙන්නට අඟල් 8ට වඩා උවත් පහතින් අඳනේ අඳින්නට වෙනවා. පොරවන සිවුරද තනිපට සිවුර පොරවන සිවුර තනිපට සිවුර පරිමණ්ඩලාකාරව පෙරවිය යුතුය යනු දෙවැනි තිකපදයයි. පොරවන පරිමණ්ඩලන් නිවාසෙ සාමීති සික්ඛාකරණී. පොරවන සිවුරද තනිපට සිවුර පරිමණ්ඩලාකාරව පෙරවිය යුතුය වට සම්පූර්ණම ශරීරයේ වැහෙන විදිහට සිවුර ඇඳිය යුතුයි. සිවුර පෙරවූ කල්ලි යටිකොන් දෙක එකිනෙකට උස් පහත් නොවී එකම මට්ටමකට සිටිනසේ සිවුරේ යටිපැත්තේ වාටියේ සෑම තැනකින්ම ඒ කොන්වල මට්ටමට සිටින පරිදි පෙරවීම පරිමණ්ඩලාකාර සිවුරු පෙරවීම නම් වේ. නැවතත් බලමු. සිවුර පෙරවූ කල්හි යටිකොන් දෙක යටින් තියෙනවා කොන් දෙකක් සිවුරේ කොන් දෙක එකිනෙකට උස් පහත් නොවී එකම මට්ටමට සිටිනසේ සිවුරේ යටිපැත්තේ වාටිය සෑම තැනකින්ම ඒ කොන්වල මට්ටමට සිටින පරිදි පෙරවීම පරිමණ්ඩලාකාර සිවුරු පෙරවීම නම් වේ. කොන් දෙක එක ගානට තියෙන්නට ඕනේ. ඒ වගේම තමන්ගේ ඇඟ වටේට සිවුර තියෙනකොට හැම තැනින්ම වටේටම එක ගානට තියෙන්නට ඕනේ. ඒක තමයි පරිමණ්ඩලාකාරව භික්ෂුන් වහන්සේලා සිවුරු පෙරවනවා කියලා කියන්නේ. මෙසේ පොරවන ලද සිවුර සිටින්නේ අඳනේට අඟල් 4ක් ඉහළින්. අඳනේට අඟල් 4ක් උඩින් තමයි සිවුර තියෙන්නට ඕන. පරිමණ්ඩලාකාරව පෙරවාගත්ත සිවුර තියෙන්නට ඕන අඳනේට අඟල් 4ක් උඩින්. භික්ෂුන් වහන්සේ සිවුර පෙරවූ කල්හි අඟල් කීයක් උඩින් අඳනේට අඟල් කීයක් උඩින් සිවුර පැවතිය යුතුද? එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලා සිවුරු හැඳීම සහ පෙරවීම පිළිබඳව පවතිනා වූ චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් මොනවාද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් අපිට පිළිතුරු දෙන්නට පුළුවන් වෙන්න ඕන. සිවුර හොඳින් පොරවාගත් පසු කොන් පහළ බැස පරිමණ්ඩලයේ නැති වූ බව දැනගත් කල්හි සකස් කොට නැවත පොරවාගත යුතුය. සිවුර ඇඳගෙන බොහෝ වේලාවක් ගත වෙනකොට තැනින් තැනින් පරිමණ්ඩලාකාර තත්ත්වයේ නැති වෙලා එහෙම් මෙහෙම් පාත් වෙලා ඉස්සිලා තිබුණොත් එහෙම නැවතත් සිවුර ගලවලා සිවුර පෙරවා ගත යුතු වෙනවා. විහාරයෙන් පිටව යන විට
ජනවිට මනාකොට සිවුරෙන් කය වසාගෙන ගමනෙහි යා යුතුයි යනු තුන්වෙනි සිකපදයයි. තුන්වෙනි සිකපදය තමයි විහාරයෙන් පිටතට යනකොට මනාකොට සිවුරෙන් ශරීරයේ සම්පූර්ණ වසාගෙන යා යුතුයි කියන සිකපදය. මේ සඳහා යොදාගන්නේ දෙපට සිවුරයි. දෙපට සිවුර තමයි ගමෙන් බැහැරව ගමනක් වැඩම කරනකොට පාවිච්චි කරන්නේ. සිවුර මනාකොට පොරවා ගන්ටිය දමා ගැනීම මෙහිදී බලාපොරොත්තු වේ. ගන්ටියක් දමා දාගත යුතුයි. ගන්ටිය කියන්නේ සිවුර ගැටගසා ගැනීම සඳහා තියෙනවා. මෙසේ මනාකොට සිවුර පෙරවූ කල්ලි ශරීරයේ විවෘතව තිබෙන්නේ බෙල්ලෙන් ඉහළ හිසත් වලලු කර පටන් දෑතත් කෙන්ඩයෙන් පළල පහළ පාදය නුත්‍ය. මෙසේ මනාකොට සිවුර පෙරවූ කල්හි ශරීරයෙන් විවෘතව තිබෙන්නේ බෙල්ලෙන් ඉහළ හිසත් වලලු කර පටන් දෑතත් කෙන්ඩයෙන් පහළ පාදය නුත්‍ය. ඒ කියන කොටස් පමණයි එළියට විවෘත වෙන්නේ. අනිත් කොටස් සියල්ලක්ම වැසෙනවා සිවුර පරිමණඩලාකාරව පෙරවගත්තට පස්සේ. හතරවන සිකපදයේ අදහස මනාකොට සිවුරෙන් කය වසාගෙන ගමෙහි හිඳිය යුතුය යනු. හතරවෙනි සික්ෂාපදය ගමේ ඉන්නකොට මනාකොට නියම විදිහට නිවැරදි විදිහට සම්පූර්ණ ශරීරයේ වසාගෙන සිටිනවා කියන එක. සිවුරෙන් ශරීරයේ වසාගෙන සිටිනවා කියන සික්ෂාපදයේ හතරවෙනි එක. උරහිස් අත් ආදී විවෘත කරගෙන ගමෙහි නොහිඳිය යුතුය යනු මෙහි අදහසයි. උරහිස් අත් ආදී විවෘත කරගෙන ගමෙහි නොහිඳිය යුතුය යනු සිවුරෙන් සම්පූර්ණ ඇඟ වසාගෙන සිටිනවා කියන එක තමයි හතරවෙනි ශික්ෂාපදය. එහෙනම් අත්පය ආදී ඉන්ද්‍රියන් එළියට විවෘත නොවන විදිහට ගමෙහි හිඳිය යුතුයි කියන එක තමයි හතරවෙනි ශික්ෂාපදයෙන් කියන්නේ. එහෙනම් කෙටියෙන් ඔබ ෂෝට් නෝට් එකක් කෙටි සටහනක් දාගන්න. මොනවද මේ සිවුරු හැඳීම සහ පෙරවීම පිළිබඳව සේකියා ශික්ෂාපද හතරක් පැනවිලා තියෙනවා. අපි අහන්න පුළුවන් සේකියා ශික්ෂාපද අතර බුදුරජාණන් වහන්සේ පැන වූ සිවුර හැඳීම හා පෙරවීම පිළිබඳ ශික්ෂාපද ඉතා වැදගත් වෙනවා. එම ශික්ෂාපද පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නට කියලා කිව්වොත් අපිට ඔය කරුණු හතර දාලා ලස්සන පිළිතුරක් නිවැරදි පිළිතුරක් ගොඩනගා ගන්නට පුළුවන් ලේසි පහසුයි. අඳනේ හැඳ පටිය බැඳීමද බුදුරදුන් විසින් අනුදැන තිබේ. අඳනේ හැඳීමත් බඳ පටිය අනිවාර්යයෙන්ම බැඳගත යුතුයි. පටියක් නොබැඳ ගම් වැදීම නොකළ යුතුය. අමතක වී ගියේ නම් සිහි වූ තැනකදී බැඳගත යුතුය වදාරා තිබේ. පටියක් නොබැඳ ගම් වැදී ගමට ඇතුළු වුණොත් ගමට ඇතුළු නොවිය යුතුයි. පටියක් බැඳගන්නේ නැතිව ගමට යන්න බැහැ. අමතක වෙලා ගියා නම් මතක් වෙච්ච වෙලාවේ හරි බඳ පටිය බැඳගත යුතුයි කියලා දේශනා කරලා තියෙනවා. අංශකඩයද බොහෝ පැවිද්දන්ගේ පරිස්කාරයකි. අංශකඩය එක පැත්තක් පමණක් වැහෙනසේ පාවිච්චි කරන අංශකඩය. එය බැනියමක් හෙවත් කංචුකයක් වශයෙන් නොව පොරෝනා පරිස්කාරයක් වශයෙන් සකස් කරගත යුතුයි. කංචුකයක් වශයෙන් නෙවෙයි, එහෙම නැත්නම් බැනියමක් විදිහට නෙවෙයි, පොරෝනා පරිස්කාරය පෙරවන පරිස්කාරයක් විදිහට සකස් කරගත යුතුයි. විසිතුරු විදිහට අංශකඩ සකස් කරගත යුතු වෙන්නේ නැහැ. සකස් කර ගැනීමට හැකියාවක් නැහැ. සිවුරු හැඳීම පෙරවීම පිළිබඳ කොයිතරම් දුරට සැලකිල්ලක් දක්වා තිබේදැයි ඉහත සඳහන් සිකපදවලින් පැහැදිලි වෙයි. සිවුරු හැඳීම සහ පෙරවීම පිළිබඳව කොයිතරම් දුරට භික්ෂුවක් විසින් සිටිය යුතුද කියන කාරණේ ඒ ශික්ෂාපද හතරෙන් අපිට පැහැදිලි වෙනවා. ඇඳුමෙහි විනීත බව, ක්‍රමවත් බව, චාම් බව. ඇඳුමෙහි විනීත බව, ක්‍රමවත් බව සහ චාම් බව තමයි මේ තුලින් අපේක්ෂා කරන්නේ. ඇඳුමෙහි විනීත බවක් පවතින්නට ඕන, ක්‍රමවත් බවක් පවතින්නට ඕන, චාම් බවක් පවතින්නට අවශ්‍යයි. එහෙනම් භික්ෂුන් වහන්සේ සිවුරු හැඳීම හා පෙරවීම පිළිබඳව ගත්තට පස්සේ සිවුරෙහි විනීත බව, ක්‍රමවත් බව සහ චාම් බව කියන කරුණු පදරම් කරගෙන තමයි මේ විනය නීති
මේ ශික්ෂා පද පැනවිලා තියෙන්නේ. යන ලක්ෂණ කෙරෙහි විශේෂයෙන් සැලකිල්ලක් දක්වා ඇති අයුරු මෙහිදී සිතාගත හැකිය. මනාකොට විනීතව සිවුරු හැඳ පොරවා සිටින භික්ෂුවකගේ දර්ශනයේ නොපැහැදුන උන්ගේ පැහැදීම සඳහාත් පැහැදුන උන්ගේ එම පැහැදීම වැඩිවීම සඳහාත් හේතු වෙනවා. මනාකොට විනීතව සිවුරු හැඳ ගැනීම පෙරවීම නිසා පැහැදුන අයගේ පැහැදීම තවත් වැඩිවීමටත් නොපැහැදුන අයගේ පැහැදීම ඇති කිරීමටත් ඇතිවීමටත් හේතුවක් වෙනවා. මනුෂ්‍ය ඝාතනය කොට දිග්විජය කළ අශෝක වැනි චණ්ඩ රජෙකු ධර්ම විජය කළ සක්විති රජෙකු බවට පරිවර්තනය වූයේ මනා ලෙස සිවුරු හැඳ පොරවා සංසුන්ව මහමග වැඩි සත් හැවිරිදී නික්‍රෝධ සාමණේරයන් වහන්සේගේ දර්ශනය නිසා බව මීට පළමුවද සඳහන් කරන ලදී. මනුෂ්‍ය ඝාතනය කරලා දිග්විජය කළ අශෝක චණ්ඩ රජ ධර්ම විජය කරලා සක්විති රාජ්‍යයක් බවට රජ කෙනෙක් බවට පත්වුණේ නිග්‍රෝධ කියන සාමණේරයන් වහන්සේගේ දර්ශනය දැකලා. ඒ බව මීට කලින් පාරමීදීත් අපි සඳහන් කළා. භික්ෂුවකගේ ඇඳුමෙහි අඩුපාඩුවක් දුටු කල එය පෙන්වා දීම ඕනෑම තරාතිරමක භික්ෂුවකගේ චාරිත්‍රයේ වේ. යම්කිසි භික්ෂුවක් පෙරවාගෙන සිටින සිවුරේ අඩුපාඩුවක් තිබුණොත් පෙන්වා දීම ඕනෑම කෙනෙක්ට කරන්න පුළුවන්. වැඩිහිටි භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ සිවුරක ඒ විදිහේ අඩුපාඩුවක් පැවතුනා නම් ඒක පෙන්වා දෙන්නට පොඩි භික්ෂුන් වහන්සේලාට සාමණේරයන් වහන්සේලාට පවා පුළුවන්කම තියෙනවා. දවසක් සැරියුත් මහරහතන් වහන්සේ ඇඳලා හිටපු අඳනෙහි කොනක් එල්ලෙමින් තිබුණා. ඒක දැක්කා සාමණේරයන් වහන්සේ නමක්. ඒ දැකලා ස්වාමීනි, ඔබ වහන්සේගේ අඳනෙහි කොනක් එල්ලෙන්නේය කියලා මේ සාමණේරයන් වහන්සේ සැරියුත් හාමුදුරුවන් වහන්සේට, සාරිපුත්ත හාමුදුරුවන් වහන්සේ ධර්මසේනාධිපති දකුණු අග්‍රශ්‍රාවක භික්ෂුන් වහන්සේ. ඉතින් මේ මුන්නහන්සේට ස්වාමීනි, ඔබ වහන්සේගේ අඳනේ කොනක් එල්ලෙනවා කියලා සාමණේර භික්ෂුන් වහන්සේ නම ප්‍රකාශ කළා. එවිට සැරියුත් මහතෙරණුව කිසි කතාවක් නැතිව පරිමණ්ඩල සීකපදයේ අනුව අඳනේ ඇඳ ඒ කුඩා නම වෙත පැමිණ ඇඳිලි බැඳ දැන් හොඳ දැයි කියමින් එදවස පැවිදි සත්හැවිරිද සාමණේර නමක් වුවද මට අනුශාසනය කළේ නම් මම එය මුදුනෙන් පිළිගනිමි වදාළහ. දැන් හොඳයිද කියලා අහනවා ඒ සිවුර සකස් කරගෙන පරිමණ්ඩලව සිවුරු හැඳිය යුතුයි පෙරවිය යුතුයි කියන ශික්ෂාපදය මෙනෙහි කරලා හොඳින් සිවුර සකස් කරගෙන ඒ සාමණේරයන් වහන්සේ ළඟට ඇවිල්ලා දැන් හොඳයිද කියලා අහනවා. ඒ විතරක් නෙමෙයි, අද පැවිදි වෙච්ච කෙනෙක් නමුත් මට අවවාද අනුශාසනා කරනවා නම් මම මේ අවවාද අනුශාසනා පිළිගන්නවා කියලත් සරියුත් හාමුදුරුවන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඕනෑම තත්ත්වයේ කෙනෙකුගෙන් ලැබෙන යහපත් අවවාද උතුමන් පිළිගන්නා බව මෙන්ම සිවුරු පෙරවීම කෙරෙහි භික්ෂුන් වහන්සේලා කොයිතරම් සැලකිලිමත් වන්නේදයි මෙම සිද්ධියෙන් පැහැදිලි වේ. සිවුරු හැඳීම සහ පෙරවීම පිළිබඳව කොයිතරම් සැලකිල්ලක් දක්වනවද කියන එක මේ තුලින් පැහැදිලි වෙනවා. සිවුරු පවිත්‍රව තබා ගැනීම පිළිබඳ භික්ෂුවකට කුඩා කල සිට පුහුණුවක් ලැබේ. කුඩා කාලයේ ඉඳලම භික්ෂුව සිවුරු පවිත්‍රව පිරිසිදුව තබා ගත යුතු වෙනවා වගේම ඒ සඳහා හොඳ පුහුණුවක් ලැබෙනවා. ගෝලයෝ ආචාර්යවරුන්ගේ තෙත සිවුරු අවුවේලා වියලා නමා තබති. ගෝල භික්ෂුන් වහන්සේලා, ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, ආචාර්ය භික්ෂුන් වහන්සේලාගේ සිවුරු අවුවේ දමලා වේලලා තැබීම සිදු කළ යුතු චාරිත්‍රයක් වෙනවා. භික්ෂුවකට විනයෙහි ඉඩ ලැබී ඇත්තේ සිවුරු තුනක් ළඟ තබා ගැනීමට පමණි. භික්ෂුන් වහන්සේලාට විනය තුලින් ඉඩ ලැබිලා තියෙන්නේ සිවුරු තුනක් ළඟ තබා ගැනීම සඳහා පමණයි. අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්, භික්ෂුන් වහන්සේලාට විනයට අනුව ළඟ තබා ගත හැක්කේ සිවුරු කොපමණක්ද, සිවුරු කීයක්ද කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එහෙම වුණොත් අපිට පිළිතුරු දෙන්න පුළුවන් සිවුරු තුනක් පමණයි ළඟ තබා ගත හැක්කේ කියලා. මේ අනුව අනවශ්‍ය අන්දමින් සිවුරු ගොඩගසා ගැනීමද භික්ෂුවගේ සිරිතක් නොවේ. භික්ෂුන් වහන්සේගේ සිරිතක් නෙමෙයි අනවශ්‍ය විදිහට සිවුරු ළඟ තබා ගැනීම. අපි මේ සාකච්ඡා කළේ දහම්පාසල් අවසාන විභාගයට අදාළ බෞද්ධ සංස්කෘතිය පොතේ දෙවැනි පාඩමේ 6 වෙනි කොටස සිවුරු හැඳීම හා පෙරවීම සම්බන්ධ චාරිත්‍ර විනය නීති ශික්ෂාපද සේක්‍රියා ශික්ෂාපද වලට අනුව සාකච්ඡාව පවත්වන්නට යෙදුනේ. අපගේ නාලිකාව පිරිවෙන දහම්පාසල පාසල නාලිකාව. අපේ නාලිකාව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඔබට මතක් කරනවා.
දහම් පාසල් අවසාන විභාගයට අදාළ සියලු පාඩම්වල ලින්ක් එක පහතින් දාලා තිනවා. පහතින් ඒ පාඩම්වලට අදාළ වීඩියෝ පාඩම් ලබා ගන්නටත් පුළුවන් බව මතක් කරනවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඊළඟ කොටසින් හමු වීම බලාපොරොත්තු වෙමින් අපි මේ පාඩමෙන් සමුගන්නවා.